රුසියාවෙන් ලංකාවට නැෂ්ටික බලාගාරයක්. රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් නැෂ්ටික බලාගාරයක් ඉදිරි කිරීමට සූදානම් සිටින බව පසුගිය දා රුසියානු වගේ මෙරට මාධ්‍ය වාර්තාවක සිටියා. රුසියාවේ රාජ්‍ය පරමාණු බල ශක්ති සංස්ථාව නමුත් රොසාතම් ආයතනයේ ශාන්ත පීඩස්ව කීපැවති ආර්ථික සමුළුවේදී ඉදිරි වසරවල් සඳහා තම සැලසුම් ඉදිරිපත් වීම වැඩසටහනකදී එහි ප්‍රධානි ඇලෙක්සි ලිබචෙව් මේ පිළිබඳව පවසා සිටියා. ලෝ රටවල් කීපයක් සමඟ නව නැෂ්ටික බලාගාර ඉදි කිරීම මේ වසරේ නියුසුම් කතවන බව පවසා සිටිය ඉදි ශ්‍රී ලංකාව මියන්මාරයේ කිරිස්ථානය වෙන රටවල් සමඟ නැෂ්ටික බලාගාර ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ඌ වැඩි දුරටත් පැවසුවේ මේ වසර අවසන් වීමට පෙර ඒ සඳහා නියුසුම් කත වීමට තම ආයතනයේ ප්‍රතිපත්ති සූදානම් කරන බවයි. රොසාතම් යන රුසියාවෙන්ම ලෝකයේ පරමාණු බල ශක්ති පිළිබඳ ඉහළමක් දිනා සිටින ආයතනයක් වන අතර ඔවුන් රුසියාවෙන් පිටත රටවල් 18ක බලාගාර 33ක් පිරිවන විට ඉදිකර ඇත. ඒ අතර ඉන්දියාවේ හා මෑතකදී බංග්ලාදේශ තුළ ඉදිකරුණු ලැබුණ නැෂ්ටික බලාගාර අතරද වේ. රුසියාව මෙරට නැෂ්ටික බලාගාරයක් ඉදි කිරීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාධිපතිගේ දෙස්තිර කර ඇති අතර ඇය වැඩිදුරටත් පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද යොමු වී ඇති බවයි. රොසාතම් ආයතනය තමයි ව්‍යාපෘතියට මෙරටින් එක් වන්නේ ජාතික පරමාණු තාක්ෂණික ආයතනය. එහි ප්‍රධානී අදමිය තහවුරු කර ඇති අතර මූලිකව මිකවුතු සියුම් නැෂ්ටික විදුලි බලාගාරයක් මෙරට ඉදි කිරීමට අවධානය යොමු වී ඇති බව පවසුවා. රොසාතම් ආයතනය සඳහා බලාගාර සැලසුම් ඉදිරිපත් කිරීම නඩත්තු කිරීම මෙරට ඉංජිනේරු වන තාක්ෂණ දෙනාට කිරීමට ක්‍රීමට සිය කිවුසුම් මගින් එකන දාපල කර තිබෙනවා. බංගලාදේශයේ පළමු නැෂ්ටික බලාගාර ඉදි කිරීම දරු සාතම් ආයතන සිදු ක්‍රමීය ආකාරයට තමයි. තවමත් ලංකා රජයෙන් මේ සඳහා අනුමැති ලැබී නොමැති අතර ඒ ඉක්මනට ඇතැරු සාතම් උපේක්ෂා කරනවා. බලාගාර ඉදි කිරීමට තවමත් සුදුසු ස්ථානයක් තෝරාගෙන නොමැති අතර සමහර විට ඒ මුදමැද පාලන නැෂ්ටික බලාගාරයක් උද විය හැකි බවයි මෙරට පරමාණු තාක්ෂණ ආයතන ප්‍රධානියා පැවසුවේ. මෙරට පරමාණු නැෂ්ටික බලාගාරයක් ගැන යාකුණ ප්‍රචාරයක් පැදින තාම සෙක්සයිඩ් හා බටහිර රටවල්ම රුසියානු මෙදිවත් වීමට කියලා විරුද්ධ වීමට ඉඩ ඇත. මේ බටහිර ඉන්දියාව රුසියා සමවර්තකගෙන ලංකා රජය මෙන් නැෂ්ටික බලාගාර ඉදි කිරීම සිදු කරයිද යන්න අපි බලා සිටිමු. එහෙනම් අදට කිත් එන්න තවත් කීයක් හම්බෙමු. ජය වේවා.